පින්වත්නි භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝතර බුදු වීමට පෙර තමන් වහන්සේ පාරමී පුරණ සමයේදී සංසාර ගමනේ මේ බුදු බව පතාගෙන සිතින් බුදු බව පතලා තියෙනවා සත් අසංඛ්‍ය කල්පලක්ෂය දැන් මේ ප්‍රමාණය මතක තියාගන්න අසංඛ්‍ය හතකුත් කල්ප ලක්ෂයක් හිතින් පැතුවා කියන්නේ මේ දාණය මට ලෞතර බුදු බව පිණිස වේවා කියලා හිතුවා විතරයි. ඊළඟට තවත් නවාසංඛ කල්ප ලක්ෂයක් වචනෙන් බුදු බව පැතුවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ කියන ස්වාමීනි මට මේ පින බුදු බව පිණිස වේවා වචනේ. දැන් 9යි 7යි අසංඛ 16කුත් කල්ප ලක්ෂයක්. පහළ වෙලා තියෙන ලෞතර බුදුරජාණන් වහන්සේලා 5,12,000. तर ये हेम बुद्ध शासनेक प्रार्थना करगन पिंकन अपे बोस्थान से आह उन्हास अदहस तिबुण मे गाता अदहस तम किया बुद्धोहम बोधयस मम अवबोध करगन अनीतायट तवबोध कर दिन्नि मुत्तोहम मोचे परे मम ससर दुखी मिदिल अनीतव दुखी मुदवाण्यम कि अदहस तम तीन තින්නවන්තාර ඉස්සා මේ කියන්නේ සංසාර සයුරෙන් මම එතර වෙලා අන්නයව සසර සයුරෙන් එතර වෙන්නේ මේ කියන එක තමයි උන්වහන්සේගේ ප්‍රාර්ථනාව. එතකොට භාග්‍යවතුන් වහන්සේ නමක් වෙන්න බෝසත් අවදීදී පැතූ ප්‍රාර්ථනාව. දැන් මේ අය අහලා ඇති මුලින්ම කොහොමද අදහස ලැබුණේ? මොහොද යන වෙලාවේ අම්මත් එක්ක නැව පෙරලිලා මේ තරුණ දරුවා කරපිට තියාගෙන මොහොතේ පීනලා තියන දවස් 7ක්. मे शीले अधिष्ठान भूम वीर पीनन मे लोके दिहाबल ब्रह्मराज दखल पीट गुण महावीर्यवंत पुरुषे बुद्धुभाव लबान मे वगे वीरवंत सुधुसु हेमोटम लोतुरा बुध ऐ बरी ससरे बुहोकाल दंदे मस्दंदे हिस्दंदे जीवितेपवा दंदे तब अमारुम देतीन एतम दरु दंदे दिन्न अमार दर इलाट भार्यव दिंदा दिन गुडकना याव दिंदा देक लेशात लोतुरा बुधवे हेमोटम बेरी अतीत अपे रजकने तुम नम दिवन पराक्रम बाहु रजतुमा मेतुमाट बुधभाव पता कमेत तिबुना हे भया तिबुण दरू दिन्न अमार बस मेम हित पस्ट या मे क्यू देवपति राज के लम तिगे काले එතුමාට කිව්වට පස්සේ ගිහිල්ලා නායක ස්වාමීන් වහන්සේ නමක් කඩේ හිටිය ඒ කාලේ උන්වහන්සේ බුද්ධ පුත්‍රයන් වහන්සේ කියලා තමයි කියන්නේ. ඒ ස්වාමීන් වහන්සේ මතක් කරා අපේ රජතුමා බුදුබව පතන්න කැමති හැබැයි දරුවෝ දන් දෙන්න බයයි. ආ මේ නිසා තමයි පූජාවලිය කියන ලොකු පොත ලිව්වේ. පූජාවලිය. ඒ කියන්නේ පූජා පෙරහැර අරහං කියන බුදුගුණය විස්තර කොට මේ ස්වාමීන් වහන්සේ ලිව්වා මෙන්න මෙච්චරතර ලොකු පොත. දැකලද? पूजावलिगतीभाग्युन्नाश्रभिच सीलु पूजावन यानी महापूजावन तीन देवरोहण पूजा दिव्यलोक्यं पहालट वेडम करमगे अट गंगारोहण पूजा ये सियाल अभी केटी अद अहंड बलापुर श्रद्धा व्यतिकर गोनीसाइट ये पुत की पसीतम यार देवन पेर कुंभ रजितुमा पंडित पराक्रम बाहु रजितुमा लौतुरा बुध पतलती महावीरवंतिम बुध पतंड मे මුහුදේ පීනන ළමයා එහෙනම් ලෝතුරා බුදු වෙන සුදුස්සෙක් කියලා අර බ්‍රහ්මරාජ උපකාර කළා. වෙරළට ගියාට පස්සේ අර අම්මා විවරණයක් දුන්නා මාව මේ සයුරෙන් ගොඩ දැම පුතේ මතුව ඔබ ලෝතුරා බුදු වේවා කියලා. අපිට කියනවා නේද? බුදු වෙන්නත් මුලින් විවරණ දුන්නේ කවුද? අම්මා කියලා කියනවා නේ හැම දෙයකම මුල අම්මානේ. තාත්තාත් ඉන්න පැත්තක. නමුත් අම්මා තමයි මුල වෙන්නේ නේ. ඇයි ජීවිතේ ජීවේ දෙන්නේ? අම්මා තමයි දෙන්නේ. दुख उड़ी का अम्मल की एत कारण अम्म दुख वेड़ी अपट तीन अद्ते बन की मे बन साल वेम वाड़ी का दुख धरल दुख मीदला तेरला दुख उपास महत्ति होगी एक कड़पीलटे यार दुख धन नैतुआ हो मुखर प्रश्न कति मंदर ने मम तब तीन अर्ध कीमत मित्र कीमत नो अद नम थारी आड़
එතකොට දුක වැඩි වෙන දැනුණාම තමයි පින් කරන්න හිතෙන්. ආන්න ඒකයි. එතකොට විවරණ ලැබුණා අනියත වශයෙන්. නියත නැහැ. අම්මා කිව්වට බුදු වෙන්න එකපාරට බුදු වෙන්න බෑ හිතුවා. එහෙනම් මම බුදු වෙලා අන්නයවත් නිවන් අවබෝධ කරවන මං දුකින් මිදලා අන්නය මුදවන මම සසර සයුරෙන් එතෙර වෙලා සියලු සත්වයොත් මුදවන. දැන් කොච්චර නිවන් දැක්කත් කොච්චර බුදුවරු පහළුණා මේ සත්ත්ව ඉවර වෙනවා. ඉවර වෙන්නේ නැහැ. කෙලවරක් නැහැ. ඒතර පින් තියන අය සසරින් එතෙර වෙන්න කැමති අය නිවන් අවබෝධ කරගන්න. බැරි අය දිගටම සසරේ යනවා. එහෙනම් මේ අයිට මේ සසරින් එතෙර වෙන බණපදයක් හරි අහන ලැබුණේ පින තිබිච්ච නිසා. දැන් මේ වෙලාවේ කොච්චර මිනිස්සු පාරවල් වල ඇද්ද? ගෙවල් වල නිදි ඇද්ද? කන වැද්ද? ඈ TV බලනවා ඇද්ද? ඒතර ඒ සියල්ල අපිට අද අතහැරලා මේ වෙලාවේ පැයක් හරි අපි වාඩි වෙලා මේ ස්වාමින් වහන්සේගෙන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න ඕනේ. මගේ ධර්මය නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් අහගන්න ලැබේවා කියලා මේ අදිෂ්ඨාණයෙන් තමයි දැන් වාඩි වෙලා ඉන්නේ. ඉතින් ඒ වාඩි වෙච්ච එක ලොකු දෙයක්. මම වාඩි කරගන්න කොච්චර අමාරුද නේ? එන්නේ. එහෙනම් මෙතෙන්ට එන්න ලැබුණේ කාටද? පින තියන අයට. දැන් සමහරට සමහර අය පොරොන්දු වෙන්නේ නැති එන්න ප්‍රමාද වෙන්නේ නැති. ඇයි ඒකට හේතුව? අද පින මදි වුණා. ආයෙ තව ටිකක් පින් කරලා පතන්න ඕන තව දවසක් එන්න කියලා නේද? එතකොට සිල්වතුන්ගේ දැකීම පවා චිත පහදවනවා. දැන් මේ ස්වාමීන් වහන්සේ නමක් දැක්කම ඇති වෙන හැඟීමයි යාළුවෙක් දැක්කම ඇති වෙන හැඟීමයි දෙකක් දෙකක්ද? දෙකක්. යාළුව දැක්කම සිත පහදෙනවද? කුසාසිත ඇති වෙනවද? දන් දෙන්න හිතෙනවද? නෑ දෙන්න හිතෙන්නේ නෑ. දැන් ස්වාමීන් වහන්සේ කෙනේ සංවර වඩිනව දැක්කොත් පාරේ අපිට වඳින්න හිතෙනවා. අතේ තියෙන දෙයක් පූජා කරගන්න හිතෙනවා නේ? එහෙමද? එහෙම තියෙනවා. එතකොට අපිට පින් සිතුවිලි පහළ වෙනවා. ලොකු සාන්තියක් ලැබෙනවා මේ සමණයන් වහන්සේලගේ දැකීම. එහෙනම් අද දුර්ලභ වන්න දෙවනි වතාවටත් මේ පිරිසට මේ ස්ථානයේ ඉඳන්ම බණපදයක් අහගන්න තරම් වාසනාව ලැබුණා. ඒ කියන්නේ එදා ඇතිවෙච්ච ශ්‍රද්ධාව අද වෙනකොට නැති වෙලා නැති නිසා. දැන් ඒ ශ්‍රද්ධාව තවදුරටත් දියුණු වෙච්ච නිසා තමයි දෙවනි වතාවටත් මේ වාසනාව ලැබුණේ. ඉතින් ඉදිරියේදීත් ඒ වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ. ඉතින් මේ සියල්ලේ මුල තමයි ඔන්න ඔය බෝසතාණන් වහන්සේගේ අදහස්. අර අම්මා දීපු විවරණේ. එතනින් පටන් අරගෙන දැන් අසංඛ්‍ය හතකුත් කල්ප ලක්ෂය. දැන් මේ වචනේ පවා ගැඹුරුයි. කාලෙ කොච්චර ලොකු වෙත්. අවුරුදු ගණනින් කියන්න බෑ. නම් කල්ප ගණනින් කියනවා. කල්පයක් කියන්නේ තාම දීර්ඝ කාලයක්. කොච්චරද කිව්වොත් උපමාවක් තියෙනවා. යොදුනක් දිග පළල උස තියෙන කොටුවක් හදලා ඒකට අබෑට පුරවල අවුරුදු 100කට එක අබෑටේ ගානේ අයින් කරනවා. කවදරි අබෑට අවසන් වෙනවනම් අන්නේදාට කියනවලු කල්පයක්. ඉතින් ඒ තරම් දිගයි. ඉතින් එවැනි දීර්ඝ කාලයක් තමයි අපේ බෝසතාණන් වහන්සේ අප සියලු දෙනා වෙනුවෙන් සසර හිටියා. උන්වහන්සේ එන වචනෙන් බුදු බව පෙතුවා. 512000 බුද්ධ ශාසන පසු කරගෙන ආව නිවන් දකින්න නැතු. අයියා තවත් අයට පිහිට වෙන. දැන් අපි ගොඩක් අය කල්පනා කරන අපි කොහොම හරි මේකෙන් බේරෙන්න ඕන. අපි අනිත් අයට නිවන් දක්වන නෙවෙයි අපිට තියෙන කල්පනාව අපි බේරෙන්න ඕන. ඇයි අපේ වීරිය එච්චර නැහැ. අපිට අමාරුයි. අර කියපු දන් ටික අපිට දෙන්න බෑ. දරුවෝ දෙන්න බෑ. අනිත් කියපු කාරණා දෙන්න